අපේ ගමේ ඉන්න අන්තිම අහිංසක මිනිහත් කළගුණ කියන එක සලකනවා. අපිත් එක්ක මේ තමන්ගේ මුළු අනාගතය ජීවිතේ ඔක්කොම පරදුවට තාලා තිබුණ ඇමතිකම් දාලා අපි ආවේ. අපි ආපු එක්කෙනෙකුටවත් අමුතු දෙයක් හම්බුන්නේ නැහැ. මේකෙන් හම්බුනේ ඇමතිකම්. එතකොට ගිය මැතිවරණයේදී ඒ රජය ඒ පක්ෂය දීලා තිබුණේ මට මැතිවරණ ව්‍යාපාරේ මෙහෙවන්නේ. ඒ ඔක්කොම දාලා ආවේ අපි. ඒ ඔක්කොම දාලා ආවේ මෙවැනි දේශපාලන තීන්දුව ගන්න නෙවෙයි. අපේ රටේ වෙනසක් ඇති කරන්න. පක්ෂ වෙනස් කරන්නවත්, නායකව වෙනස් කරන්නවත් නෙවෙයි අපි ආවේ මේ සැරේ. මොකද අපි දැක්කා මේ රටේ තරුණ පරපුර දවසින් දවස අපේ දේශපාලනේ ඉවත් වෙනවා. අපි තරුණ කාලේ අපිට දේශීය දේශපාලන උනන්දුව අපේ අනිත් දරු පරම්පරාවට නැහැ. මගේ දරුවට තියුණාට. එතකොට ඇයි ඒයි මේ වෙන්නේ? මේ තියෙන පිළිකුල නිසා මේ දේශපාලන. ඒකයි. ඒ නිසා අපි ආවේ විශාල උතුම් බලාපොරොත්තු පිටියාවේ. එතකොට ඒ බලාපොරොත්තු අපිට දුන්නේ අපිට විශාල අපි බලාපොරොත්තු වුණා මේ ජනාධිපතිවරයා ඒවට නායකත්වය දීලා නිකන් බලාගෙන ඉන්න නායකත්වය නෙවෙයි ගතික නායකත්වයක් මේ සෑලුම වැඩවලට දෙයි කියලා. මේ තියුණ මිනිමරු මේ තියුණ හොරකම් මේ වංචා දූෂණ මේ සියල්ල හොයලා හොඳ මේ යහපත් පාලනයක් මේ රටේ ඇති කරයි. කරන්න පුළුවන් උපරිමයෙන් යහපත් පාලනය අපි කරමු කියලා. ඒකට තමයි අපි ආවේ වෙන කිසිම දෙයකට නෙවෙයි. ඒකට තමයි අපි මැතිවරණ ප්‍රකාශන හැදුවේ. මේ මැතිවරණ ප්‍රකාශන හැදුවේ අපි මේ පක්ෂ නායකයෝ නෙවෙයි. එක්සත් ජාතික පාක්ෂිකවත් කවුරුවක්වත් නෙවෙයි. මේ බහුතර ජනතාවගේ නියෝජිතයෝ ඒ මැතිවරණ ප්‍රකාශය. මේ තමයි පළවෙනි වරට මම මැතිවරණ ප්‍රකාශනයකට සහභාගී වුණේ ඒ වගේ බහුතර ජනතාවත් එක්ක. පාක්ෂිකයෝ නොවන. පාක්ෂිකයොත් හිටියා සමහරු හිටියේ දේශපාලන පක්ෂ ගැන කිසිම විශ්වාසයක් නැති දේශපාලනඥ තිත්ත වෙච්ච මිනිස්සු එක්ක වෙලා ඒ මැතිවරණ ප්‍රකාශනය. එහෙමයි මේ ජනාධිපතිතුමාව අපි ගෙනාවේ. ඒකට විශාලම කැපකිරීමක් කරා මේ අග්‍රාමාත්‍යතුමා. ඒ මැතිවරණ ව්‍යාපාරය එතුමත් එක්ක මැතිවරණ ව්‍යාපාර ගණනාවක් කළා තිබෙනවා. ඒකෙදි මම දැකලා නැහැ රනිල් වික්‍රමසිංහ තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයකටවත් මෙච්චර උනන්දුවෙන් සහභාගී වෙනවා. අවසාන රැලියේදී එතුමා ආවේ නැහැ රැස්වීමට. එතුමා ගිහිල්ලා අග්‍රාමාත්‍යතුමා එතුමාගේ STF එක ගෙදර යවලා එතකොට. කෑමත් කාලා. නමුත් එතුමා එතුමාගේ STF එක අරගෙන මගේ පුතත් එක්ක ගිහිල්ලා එතුමාගේ ගෙදර ඉඳලා නැවතාව. ඇවිල්ලා රනිල් වික්‍රමසිංහ මහජනයා අතරට ගියා ජනාධිපතිතුමාට පෙන්නන්න බය මේක ගැන කිසිම ආරක්ෂාව ගැන බයක් වෙන්න එපා කියලා. එහෙම ඒවා මම දැක්කේ නැහැ එතුමාගේ මැතිවරණ ව්‍යාපාරයේදී ජනතාව අතරට එහෙම වේදිකාවලින් බැහැලා. ඉතින් අපිට තියෙන ඕනේ කළගුණ කියන එක. එහෙම ආපු අය අතරේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ප්‍රශ්න නැති වෙන්න බෑනේ. ගෙදර දෙමව්පියයි දරුවොත් අතර ප්‍රශ්න ඇති වෙනවා. සහෝදර සහෝදරිය අතර ප්‍රශ්න ඇති වෙනවා. එහෙම ලෝකයක ප්‍රශ්න නැති වෙන්නේ නැහැ. නමුත් තමන්ව මරන්න පස්සරයක් තැත් කරයි කියන පුද්ගලයා. තමන් පෙරදුනා නම් අඩි 6ක් යටට යවනවයි කියපු පුද්ගලයාව අග්‍රාමාත්‍යතුරේට පත් කරලා තමන්ව මේ තනතුරට ජීවිතේ පළවෙනි වට ජනාධිපති ධූරයක් ලබා දීලා මේ සියලු වරප්‍රසාද ලබා දුන්න මේ නායකින්ට සහ මේ ජනතාවට මේ විදිහට කරන්න එපා කියලා මම ජනාධිපතිතුමාට කියනවා. එතුමාට මම දැනුත් කියනවා දැනුත් ප්‍රමාද නැහැ. ඔබතුමා හදාගත්ත නම මම කියනවා කෙලස ගන්න එපා.